අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල හොර රහසේ ගෑස් සමාගමකුත් සුනිල් හඳුන්නෙත්ති කියයි කිරිපිටි හිඟය තව දුරටත් මිල වැඩි කරන්න දෙනකල් හිඟය පවතිවි ආනයන කරුවන් කියයි රට විකුණන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහිව සජිත් මහපාරට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් රෝගය සම්බන්ධ බිය සහ පවුලේ ආර්ථික බිඳවැටීම සමහර දරුවන් තුළ මානසික ආතතිය ඇති කිරීමට හේතු වී ඇතැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය පවසනවා දරුවන් මානසික ආතතියට ගොදුරවීම වැළැක්වීම දෙමාපියන් ගුරුවරුන් සේම සමස්ත සමාජයේම වගකීමක් බවයි ඇය පෙන්වා දෙන්නේ यूनिसेफ संविधानय लोकेम परेशन एक पितर आश्रयोलो कियनवा विशेषेम मे खाले तुल दर्वोंट गुडक चित्तवेगी पीडावन अतिवल इमोशनल डिस्ट्रेस කියලා හඳුන්වනවා ගොඩක් දරුවන්ට ඇන්සයිටි තත්ත්වය එහෙම නැත්නම් කාන්සාව කියන තත්ත්වය හිතේ කලබල ගතිය ඇති වෙන තත්ත්වය ගොඩක් ඇති වෙලා තියෙනවා මේක ගැහණු දරුවන්ට වැඩි කියලා ඒගොල්ලෝ කියනවා තව කොටසකට මානසික අවපීඩන තත්ත්ව පවා ඇති වෙලා තියෙනවා කියලා තියෙනවා මේකෙන් අපිට තේරෙන දෙයක් තමයි මේ කාලයේ ඇත්තටම අනිවාර්යයෙන්ම දරුවන්ට දැඩි මානසික ආතතියක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන එක 1926 කියන දුරකථන අංකය දරුවෝ සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන දුරකථන ඇමතුම් වල යම් කිසි වැඩිවීමකුත් තියෙනවා කියන එක වාර්තා වෙනවා. අපි දෙමව්පියෝ වටහා ගන්න ඕන දේ තමයි මේ බලපෑම හැම දරුවටම එක ආකාරයට ලැබෙන්නේ නැහැ. එංග දෙමව්පියන්ගේ සහයෝගයෙන් ඉතා හොඳින් මේ කාලය ගත කරන දරුවෝ එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ගැටලු ඇති වෙන්නේ මේ රෝගය සම්බන්ධව දරුවෝ තුල අධික බියක් තියෙනවා නේද? ඒ බිය ආශ්‍රිතව ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ පවුලේ ආර්ථික අහිමිවීම නිසා දෙමව්පියන් පීඩාවෙන් ඉන්නකොට ඒ බලපෑම දරුවන්ට දැනෙන අවස්ථා තියෙනවා යම් යම් චර්යාත්මක වෙනස්කම් වලින් තමයි අපිට වටහා ගන්න වෙන්නේ මේ දරුවන්ට මානසික ආතති තත්වයක් හෝ යම් කිසි ප්‍රශ්නකාරී තත්වයක් තියෙනවා කියන එක මේ වගේ ලක්ෂණ හඳුනාගත්තොතින් ඒවට මැදිහත් වෙලා ඒවට යම් කිසි විදිහක ක්‍රියාකාරීත්වයක් දීලා ඒ දරුවෝන් ඒ තත්ත්ව වලින් වෙනස් කරලා ඒගොල්ලගේ මානසික තත්ත්වයේ සතුටුදායී තත්වයකට ගන්න එක දෙමව්පියන්ගේ වගකීමයි පාසල් අධ්‍යාපනය අහිමි වීම දරුවන්ට බරපතල ලෙස බලපා තිබෙනවා මේ කොවිඩ් නිසා අධ්‍යාපනය අහිමි වූ දරුවන්ගේ අදහස් මට ගෙදර ඉඳලා ඇති වෙලා මට ඉක්මනට ඉස්කෝලේ යන්න ඕනේ අම්මා සෙල්ලම් කරන්න යන්නේ දෙන්නෙත් නැහැ ගෙදර ඉඳලා කම්මැලි ඉස්කෝලේ යන්නත් ඕනේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්නත් ආසයි මම නම් කියන්නේ ඉස්කෝලේ ඉක්මනට පටන් ගන්න කියලා මට දැන් ගොඩක් ඉස්කෝලේ වැඩ හිර වෙලා තියෙනවා ඉස්කෝලේ පටන් ගත්තොත් මට ආයෙත් ඒ ඉස්කෝලේ වැඩ ටික කව කරගන්න පුළුවන් අද හිටම අදිනවා නම් ඒකත් කමක් මං ආසම විෂය ගණිතය මට ගණන් හදා ගන්න විදිහකුත් නැහැ ඉක්මනට ස්කෝල් පටන් ගත්තොත් හොඳයි මම මේ පාර ඔලෙවල් එක්සෑම් එක ලියන්න ඉන්නේ පාඩම් වැඩක් ගොඩක් අතපහු වෙලා තියෙනවා ඔන්ලයින් කරාට එක සාර්ථකව කරන්න බෑ මං ඉල්ලන්නේ පුළුවන් තරම් ඉක්මනට ස්කෝලේ ඇරිලා දෙන්න කියලා නා ඉප මූණා මාඩි ඉන්න 2 වසරතල නා ස්කෝලර්ෂිප් එනකෙ ස්කෝලර්ෂිප් இருக்கு நான் சீக்கிரம் ஸ்கூலுக்கு போவணும் சீக்கிரம் ஸ்கூல் தொடங்கினா நல்லா இருக்கும் என்ன மடினா விஸ்வலே படம் ගත්තනම් හොදයි කියලා මොකද ගෙදර ඉඳලා වැඩකුත් නැහැ සෙල්ලම් කරන්න සමාරක් වෙලාවට හැමදෙස්සෙන් පාඩම් කර කර ඉන්න මේ මොකද මන්න කියන්නේ ස්කෝලේ படம் ගත්තනම් හොදයි රටපුරා කිරිපිටි හිඟය ඉතා උග්‍රයි මිල වැඩි කිරීමට ඉඩ දෙනකන් කිරිපිටි මාෆියාව අවසන් නොවන පාටක් පේන්නේ නැහැ කාලයක් කිරිපිටි සහ ඒවායි ඇති මෙලමයින් විෂ ගැන කතා කරපු උදවියත් දැන් නිහඬයි තව ටික දිනයකින් කිලෝ 1කට රුපියල් 200ක් 300ක් වැඩි කරලා කිරිපිටි ආයේ වෙළඳපොළට ඒවි නැවත සුපුරුදු විදිහට කිරිපිටි බොන්න සල්ලි වියදම් කරාවේ කිරිපිටි නැති මේ කාලේ සමහර දෙමාපියන් දරුවන්ට වඩාත් ගුණාත්මක දේ දෙන්නත් පුරුදු වෙලා මේ කිරිපිටි මිල පිළිබඳ අප තබන විශේෂ සටහන ආනයිනික කිරිපිටි වල කිසිඳු ගුණයක් නැති බව පවසමින් කාලයක් විවිධ කණ්ඩායම් ප්‍රකාශනිකුත් කළා ඒවා කිරිපිටි සමාගම් වල ප්‍රචාරණ හයිය හමුවේ හිරු දුටු පිනිමෙන් වියකී ගිය අයුරු අපදුටුවා දැන් මාස කීපයක් සිට ආනයිනික කිරිපිටි හිඟයක් පවතිනවා ඊට හේතුව ඩොලරය ඉහළ යාමත් සමග මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමට ඉඩ නොලැබීමයි. එසේම ආනයනය කරන ලද සමහර කිරිපිටි ටොන් ගණන් වරාය හිර වෙලා. තමන්ට ඩොලරය 203 ගානේ දුන්නොත් පමණක්
කිරිපිටි කිලෝවකට රුපියල් 200ක් වැඩි කොට ලබා දීමට හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නියෝජිත ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කරනවා. කිරිපිටි කිලෝ එකක් අපි කොහොමද 945ට දෙන්නේ? ඒ රටෙන්ම ලංකාවේ වරායෙන් එළියට ගන්නකොටම රුපියල් 1060ක් විතර වෙනවා. ඉතින් මේ නිසා තමයි අපි කීප වතාවක්ම මේ ගැන සාකච්ඡා කළා. මේ රුපියල් 350 මිල ඉල්ලුවේ ස්ථාරෝ පවත්වාගෙන යන්න. දැන් මට තියෙන ලොකුම බය මගේ මිලියන 360ක කිරිපිටි තියෙනවා දවස් 45 30 වරායේ. මේව රත් වෙලා ඉවරලා කන්ටේනර් වලින් නරක් වුණොත් කාටද ගෙවන්නේ? අපිට ඇත්තෙම මිලියන 350 කියන එක අපිට දරා ගන්න බෑ. මේ ඔක්කොම පිටරටට ගෙවන්න ඕන සල්ලි. ඒ කියන්නේ ඔබතුමාලා බලාපොරොත්තුෙන් ඉන්න රුපියල් 200ක වැඩිවීම. ඒ 200ෙන් ඔබතුමාලා සෑහීමකට පත් වෙනවද? ඇත්තෙම සෑහීමකට පත් වෙන්නේ නැහැ. කරන්න දෙයක් නැති හින්දා රටේ ජනතාව පොඩි ළමයින්ට මේ කිරි ටික නැති හින්දා අපි හිතුවා අඩු ප්‍රමාණයක් හරි වෙළඳපොළට නිකුත් කරලා මේ හිඟේ මගව කරවා ගන්න ලබා දෙන්න කියලා. ඒ තුලින්නුත් අපිට රුපියල් 150ක පාඩුවක් වෙනවා. හැබැයි රුපියල් 200 වැඩිවීම තුලින් කිරි ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඩොලර් එක රුපියල් 203ට අපිට ලබා ගන්න අවස්ථාව රජයේ විසින් වාණිජ බැංකුවලට දැනුම් දීමෙන් විතරයි. මාස දෙක තුනක් කිරිපිටි නැති වුණාට ශාරීරිකව සිදු කිසිඳු සෞඛ්‍යමය ගැටලුවක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. කොළඹ ඇතුළු නගරවල කිරිපිටි හිඟය බලපෑවත් ඈත ගම් නියංගම්වල දෙමෝපියන් නම් කොළකැඳ කෝප්පයකින් තම දරුවන්ගේ කුසගිනිසෙම ශරීරය ශක්තිමත් කරන්නත් අමතක කරන්නේ නැහැ. කිරිපිටි නායකී කිය කිරිපිටි හොය හොය ඉන්න වෙලාවේ අපේ දේශීය දේවල් ඕන තරම් දේවල් තියෙනවනේ. මේ මගේ දරුවන්ට නම් මන් දෙන්නේ ඔය කොලකැඳ ඔය තියෙනවා ඕන තරම් දේවල්. අපේ දේශීය දේවල් ඕන තරම් තියෙනවා. ඕන තරම් දේශීය දේවල් තියෙනවා. අපි ඒවට ළමයි කුරු කරනවා. ඇත්තටම දැන් මට කිරි කෝප්පයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් දේශීය කොලකැඳ සෞකැඳ වගේ දේකට කුරු වෙලා දවස ගත කරනවා. අතීතයේ රජවරු වැවුබැන්දේ තව තව විශාල කර්මාන්ත කරගුවේ කිරිපිටි බීලා නෙමෙයි. ළමයිට කැඳ වීදුරුවක් හදලා දෙන එක තමයි දෙමව්පියන්ට දැන් කරන්න වෙලා තියෙන්නේ. අපි දැන් කිරි නොබීන්ඩයි කල්පනා කරන්නේ. උදේට කෝපි හරි තේ හරි බොනවා. අපිට දැන් ඒක ගාණක් නැහැ. දැන් අපේ පොඩි අය පුරුදු වෙලා තියෙනවා කිරිපිටි නැතුව ඉන්න. කිරිපිටි නැත්තම් අපිට දේශීය දෙයට යන්න සිද්ධ වෙනවා. අපේ දරුවන්ට අපි බාල් කොළ කැඳ සව් දින අපි දරුවෝ හදා ගන්නවා. කැඳ කෝපි කොත්තමල්ලි ඒ වගේ දේවල් වලට අපි දැන් ඉබේටම හුරු වෙලා. ඇත්තට මේක අපේ ඇඟටත් ලොකු සහනයක්. ඒක අපිට දැනෙනවා කිරිබොනවට වැඩිය. දැන් අපි කරන්නේ ඉදිරියට කැඳ වර්ගයක් හරි මොනවා හරි හදාගෙන බීලා දැන් මේ පුරුදු වෙච්ච විදිහටම ඉදිරියට යනවා. කිරිපිටි බීලා වැඩි උනත් එකයි නැතත් එකයි මේ යන විදිහටම යනවා දැන්. ප්‍රවෘත්ති විකාශය තුළ කොවිඩ් රෝගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අප ආරම්භ කළ විශේෂාංගය සියලු සමාජ මාධ්‍ය කොටස්වල විශේෂ ඇගයීමට ලක්වීම සතුටට කරුණක්. අදත් එම දැනුවත් කිරීම සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සියතට විශේෂ ප්‍රකාශයක් කළා. ඒ වර්තමානයේ භාවිත කරන කොවිඩ් එන්නත් නිෂ්පාදනයට යොදා ගන්නා මූලික සිද්ධාන්ත පිළිබඳවයි. පෘථිවියේ මිනිසය ඇතුළු සියලුම ජීවීන්ගේ අතීත වර්තමාන අනාගත සියලුම ක්‍රියාවලියන් පාලනය කරන අනදෙන සොඳුරු ආඥාදායකය තමයි අපගේ සෛලයේ නියස්ටිය ඇති ඇසට නොපෙනෙන DNA සහ RNA. කොරෝනා වෛරසයේ RNA වෛරසයක්. මාරාන්තික කොරෝනා වෛරසයට ඉක්මන් එන්නතක් සාදාගෙන ඒමට විද්‍යාඥයෝ කොරෝනා වෛරසයේ නියස්ටිය ඇති RNA වලින් ස්පයික් ප්‍රෝටීන් පාලනය කරන කොටස එළියට අරගත්තා. මොකද්ද මේ ස්පයික් ප්‍රෝටීන් ගැන අපි දන්නවා? කොරෝනා වෛරසයේ අනිශ්චිත දර ලොක් කරලා බලපුවම රේඩර් රඹුටන් ගෙඩියක් වගේ මෙන්න මේ රඹුටන් ගෙඩිය මතුපිටේ තියෙන අර කිඳි තමයි අපි ස්පයික් ප්‍රෝටීන් කියන්නේ. එතකොට මේ ස්පයික් ප්‍රෝටීන් කරන කොටස ස්පයික් ප්‍රෝටීන් පාලනය කරන කොටස එළියට අරගෙන පණිවිඩකරුවෙක් මගින් එන්නතක් හැටියට අපට ඇතුල් කරනවා. එතකොට මේ පණිවිඩකරුවෙක් සමග අපට ඇතුල් කරන RNA කොටසට තමයි කියන්නේ අපි මෙසෙන්ජර් RNA කියලා. එහෙම නැත්නම් mRNA කියලා. එතකොට මේ mRNA එක අපේ ශරීරය තුලට ආපුවාම එයා ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නට පටන් ගන්නවා. එයාට බෑ සම්පූර්ණ වෛරසය හදන්නට. එම නිසා අපිට රෝගේ හැදින්නේ නැහැ. නමුත් එයා ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරනකොට ඊට සමගාමීව අපේ ඇඟෙන් ඒකට විරුද්ධව ඇන්ටිබොඩි එහෙම නැත්නම් ප්‍රතිදේහ නිර්මාණය වෙනවා. දෙවෙනි එන්නතින් තව තවත් ඇන්ටිබොඩිස් නිර්මාණය වෙනවා. එතකොට මෙවැනි කෙනෙකුට මේ රෝගේ වැළඳුනාම අර කොරෝනා වෛරසය උත්සාහ කරනවා තමන්ගේ ඇති අර ස්පයික් ප්‍රෝටීන් වලින් සෛලයේ එල්ලීලා සෛල තුලට ගමන් කරන්නට. නමුත් ඒ අවස්ථාවේදී අපේ ඇඟේ තියෙනවා ස්පයික් ප්‍රෝටීන් විරුද්ධව ඇන්ටිබොඩිස්. එතකොට ඒ ඇන්ටිබොඩිස් එහෙම නැත්නම් ප්‍රතිදේ ඇවිල්ලා ඒ ස්පයික් ප්‍රෝටීන් විනාශ කරනවා. ඒ වෛරසයට සෛල තුලට ඇතිවන්නට බෑ. එතකොට සෛල එතකොට වෛරසය පරදිනවා. අපිට රෝගේ හැදින්නේ නැහැ. එහෙම නැත්නම් හැදුනත් ඉතාම අද වශයෙන් මෙන්න මේ තාක්ෂණය මෙන්න මේ mRNA තාක්ෂණය තමයි මොඩර්නා සහ ෆයිසර් වැක්සින් නිෂ්පාදනය කිරීමේදී භාවිතා කළේ. ඒක තමයි අපි ඒකට කියන්නේ mRNA වැක්සින් කියලා. බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට අවශ්‍ය පියවර වහා ගන්නේයි ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශ වෘත්තීය කථිකාචාර්යවරුන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පැලස්තර දමා සංචාරක කර්මාන්තයේ ඉලක්ක සපුරාගත නොහැකි බවයි මෙවැනි විට සංචාරක ව්‍යාපාරයට මුහුණ දීමට සිදු වේ ඇති අර්බුදයේ හේතුවෙන් ලක්ෂ 80කට ආසන්න ඍජුහා වක්‍රව යැපෙන්නන් අර්බුදයකට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා සංචාරක මග පෙන්වන්නන්ගේ වෘත්තීය කතිකාචාරවරුන්ගේ සංසදීය පෙන්වා දෙනවා පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා අද මේ රටේ ඇති වෙලා තියෙන සංචාරක ශාස්ත්‍රයේ බිඳ වැටීම ඉතාමත්ම දරුණු විදියට දැනෙන යුගයක් සෞඛ්‍යංශයේ සහ සංචාරක ශාස්ත්‍රයේ දැන් අවුරුදු එකහමාරක් විතර අපි ඇත්තටම ගෙවලා प्रश्न प्रधान රජයට මොන සංවිධාන වලින් කවුරු කොහොම කිව්වත් රජයට ශක්තියක් තියෙන්න ඕන හරියට තීරණයක් අරගෙන මේ සංචාරක ශාස්ත්‍රය හරියට පවත්වාගෙන යන්න. නමුත් මේ සංචාරක ශාස්ත්‍රය මේ විදිහට දිගටම පටන් ගන්න නැතුව ගියොත් ඒ අය පුරුදු පුහුණු වෙච්ච වෙන රැකියාවක් නැහැ. එතකොට වෙන්නේ ඒ අයට මේ ජීවනෝපාය කරගන්න විදියක් නැතුව අන්තිමට මේ සියලු දෙනාටම බෙල්ලේ වැල දාගෙන එල්ලෙන්න තමයි වෙන්නේ. මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ සංචාරක ව්‍යාපාරයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පැලස්තර යොදා කටයුතු කළ නොහැකි බවයි. අදුම ගානේ දවසකට සංචාරකයෝ 5000කට ආසන්න ප්‍රමාණයක් ගේන්න ඕනේ මේ සංචාරක ව්‍යාපාරයේ නගා සිටවන්න නම් මේකේ යැපෙන මිලියන 3ක් වගේ ජනගහනය නගා සිටවන්න පැලස්තර දාලා හරියන්නේ නැහැ. රජයක් හැටියට කරන්න පුළුවන් ක්‍රම ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන් කරන්නේ මේ හෝටල් හිමිකරුවෝ වාහන හිමිකරුවෝ මේ හැමෝම विपक्ष नायक साजिद प्रेमदास महता पावसनवा तमंगे पुद्गलिक न्याय पत्र अद क्रियात्मक क्रमे रटे संपत् तमंगे पुद्गलिक बूदले वगे परिहरणे क्रमे मेरटे जाति देपल जाति संपत मेयाकार कुनुट विकुनाद मीमे मे देशद्रोही क्रियावल अभी थर हिलाखिनोपमे इदिरी सौख्य बलधरिंगे अवसर लागिन मेरटे जनता पेरटुरगिन अभी मे महापावादी इरहि अभी महापारट बहल अभी खेसे हो मे देशद्रोही රටපාවාදින කුමන්ත්‍රණය පරාජය කරන්නට ජන බලෙන් ජන සවයෙන් අපි කටයුතු කරා. යුගධනවි බලාගාරයේ කොටස් විකිණීම යුගයේ ලොකුම ද්‍රෝහිකම. මේ කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වෙන් සිදුවෙන්නේ එකම එක දෙයයි රටේ සම්පත් කුණු කොල්ලෙට වෙන්දේසි කිරීම. එහෙනම් රට පාලනය කරන මේ වෙන්දේසි කරුවන්ට කියන්න කැමති යුගධනවි බලාගාරයේ කොටස් විකිණීමට සමගි ජන බලවේගී අපි ඒ ප්‍රයත්නේ පරාජය කරන්නට අපට කල හැකි උපරිම මහජන ක්‍රියාදාම ඉෂ්ට කරලා මේ රටේ මහජන දේපල මහජන සම්පත ආරක්ෂා කිරීමේ ඒ භාර දුර කාර්යය අපි අතට ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. රටේ ආර්ථිකය පණ ගැන්වීමට රජයේ දරණ උත්සාහය විනාශ කිරීම විපක්ෂයේ එකම අරමුණ බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ වත්මන් රජයට ජාත්‍යන්තර සහ දේශීය ස්ථාවර ප්‍රතිපත්ති නැතිකම නිසා ආර්ථිකය බිඳ වැටී ඇති බවයි. ජාත්‍යන්තර වශයෙන් රට නිසියාකාරව හැසිරවීම සිදු නොකළ නිසා පෙනී යනවා කර්මාන්ත ශාලාවල් විශාල ප්‍රමාණයක් වැසීමට නියමිතව තිබෙනවා. රජයට ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ නිසි කළමනාකාරීත්වයක් නොමැතිකම නිසා. දේශීය ප්‍රතිපත්ති පිළිබඳත් බොරුව වංචාව කරපු නිසා මහජනතාව අපිව ප්‍රතික්ෂේප කරපු නිසා මහජනතාව එය විශ්වාස කරපු නිසා මහජනතාවට මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොට අගෝස්තු මාසේ වෙනකොට අන්ත දුක්ඛදායක තත්ත්වයකට පත් වී තිබෙනවා.
මේ ලෝකව සංගතයත් එක්ක රටපත් වෙලා තියෙන යම් කිසි වූ මූල්‍ය අර්බුදයක් එක්ක අපිට වෙන කරන්න කිසි දෙයක් නැහැ. හැබැයි විපක්ෂය මේක මාතෘකාවක් විදිහට අල්ලගන්න එක පිළිබඳව මම කනගාටු වෙනවා. හේතුව තමයි දැන් මේ බලන්නකෝ විපක්ෂය ආණ්ඩු කාලේ මේ කිරිපිටි මිල වැඩි කරන්නේ කොරෝනාවක් තිබුණු වෙලාවෙ නෙමෙයි. මේ කිරිපිටි මිල වැඩි කරන්නේ යුද්ධයක් තිබුණු වෙලාවක නෙමෙයි. ඒ කිසිම දෙයක් නැති ගිය ආණ්ඩුවට කිරිපිටි මිල වැඩි කරන්න උනා නම් ඒ මිල වැඩි කරන වෙලාවේ කතා කරපු නැති මේ විපක්ෂයේ උන්දලා අද දේශපාලන වාසියක් ගන්න හදනවා සත්‍ය දැනගෙන. සාමාන්‍ය මිනිස්සු පෝලිං වල ගිහිල්ලාවත් අද කිරිපිටි පැකට් එකක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද කඩවල කිරිපිටි නැහැ. අද මිනිස්සුන්ට ගිහිල්ලා ඉදිකිරීම් කර්මාන්තය සඳහා සිමෙන්ති ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ වෙන විට සිමෙන්ති ඒ වගේම කිරිපිටි හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ දැමීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා කියලා ආණ්ඩුවේ මැතිඅමතුරු දැන් ප්‍රකාශ කරගෙන යනවා. මේ මොකද්ද වෙන්නේ? අපේ රටේ මේ ආර්ථිකය කඩාවැටීමත් එක්ක මේ රටේ ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් අහස උසර ගිහිල්ලා තියෙනවා. මේ ජනතාවට අද කොරෝනා වසංගත තත්ත්ව නිසා එල්ල වෙලා තියෙන පීඩනය අපහසුකම් මකන්න ආණ්ඩුව කටයුතු කරද්දී විපක්ෂය මේ රටේ ආර්ථිකය නැවත පණගැන්වීම සඳහා රජයේ දරන උත්සාහය පිළිබඳව වැරදි මත අරගෙන යන්න උත්සාහ කරනවා. ප්‍රාර්ථනාවම රට වහලා කොරෝනා වැඩි කරලා උද්ඝෝෂණ පවත්වලා කොරෝනා තත්ත්වයේ පාලනයෙන් ගිලී යන තැනට ගෙනියන්න උත්සාහයක් තමයි දරන්නේ. 2020ට සාපේක්ෂව 2021ේ ආර්ථිකයේ ප්‍රසාරණයක් වර්ධනයක් වෙලා තියෙනවා 12.3 තුනක. එහෙනම් මේ ආර්ථික වර්ධනය කඩාබිද දාන්න තමයි පැහැදිලිවම මේ විපක්ෂය කටයුතු කරන්නේ. අලුත් ගෑස් සමාගමක් හොර රහසේ ආරම්භ කරන්න රජය ක්‍රියා කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නති මහතා පවසනවා. කැබිනට් මණ්ඩලය අනුමත කරේ අලුතින් ගෑස් සමාගමක් පිහිටවන්න නෙමෙයි. ඒ වාර්තාව ඉතා පැහැදිලිව තියෙන්නේ ගෑස් මිලදී ගැනීම, ගබඩා කිරීම, සැපයීම පිළිබඳව ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව කමිටුවක් පිහිටවන්න. හැබැයි දැන් හොරාට කලින් කෙහෙල් කරන වැටපන් ඉන්න වගේ හදිස්සියෙම අපිට ආරංචි වෙනවා මේ වෙනකොට සියොලිට් කියලා අලුතින් ගෑස් සමාගමක් හදලා. ඒ ගෑස් සමාගම හදලා තියෙන්නේ රජයේ ගෑස් සමාගමක් හැටියට. මේ සියොලිට් කියන සමාගම පිහිටවලා තියෙන්නේ ගෑස් ව්‍යාපාරය ඒකාධිකාරයක් බවට පත් කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ කැබිනට් මණ්ඩලයෙන් අනුමතියක් දුන්නද එවැනි සමාගමක් හදන්න. අගෝස්තු මාසේ 363යි සැප්තැම්බර් මාසේ 550 කිමිල වැඩි කරන්න යෝජනා කරනවා. එක පැත්තකින් මිල වැඩි කරමින් පාරිභෝගිකයට බැට දෙන්න පටන් අරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් රජයේ ගෑස් සමාගම ඔවුන් තත්පත් කර ගැනීම සඳහා වන ක්‍රියාවලියක් භාණ්ඩාගාරයේ ඉහළ පුටුවල කට්ටියත් පාවිච්චි කරගනිමින් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි අහන්නේ කවුද මේකට අනුමැතිය දීලා තියෙන්නේ? 80%ක් වෙළඳපොළ තියෙන රජයේ ව්‍යාපාරය විනාශ කරලා 20%ක් වෙළඳපොළ තියෙන පෞද්ගලික අංශයේ ගෑස් සමාගමකට මේ බලතල ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මේ ගෑස් ඒකාධිකාරය හදලා ජනතාවගේ බඩට ගහන්න කටයුතු කරමින් ඉන්නේ කාගේ උමනාවටද? මොන දේශපාලන හස්තයක්ද මේක පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව රට දැනගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සිය වැටුප් ගැටලුව විසඳුවේ නැත්නම් පාසල් විවෘත කළත් සේවයට වාර්තා කරන්නේ නැති බව වෘත්ති සමිති නායක පූජ්‍ය යල්වැල පඤ්ඤාසේකර හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ වෙන විටත් පිඹුරුපත් හදනවා මේ ප්‍රශ්නේ නොවිසඳා ළමුන් 200කට අඩු පාසල් 5000ක් ලංකාවේ ඔක්තෝබර් 6 වෙනිදා විවෘත කරන්න. එනිසා අපේ මේ වෘත්ති අරගලය ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙනීම නැවැත්වීම පමණක් නෙවෙයි, පාසල් විවෘත කළ විට සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි යෙදෙනවා. දැන් විශේෂයෙන්ම අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ඕ ලෙවල් ඉවරනවාම පාසල් පටන් ගත්තම දරුවන්ට තමන් ඒ නමේ ගත්තනම් වෙනත් පාසලට යන්න කැමති ළමයි ඉන්නවා. එතකොට ඒ අවස්ථාව දැන් ඒ ළමයි සම්බන්ධයෙන් මොකක්ද අනුගමනය කරන පිළිවෙල? ඔහු සඳහන් කරලා තියෙනවා 5/2 ලබා දෙනවායි කියලා උසස් පෙළ කරන්න. එතකොට දැන් මේ නිපුණතා පදනම් කරගෙන යන්න පුළුවන් කියන කාරණා. එතකොට දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණ පාසල් ආරම්භ කරාට පස්ස තමයි සිදු වෙන්නේ කියන කාරණා. දැන් එතකොට දැන් දරුවන්ට අවුරුදු දෙක විශේෂ ආවරණය වෙලා නැති තත්ත්වයක් තුළ පාසල් ආරම්භ කරාම කොහොමද කටයුතු කරන්න කියන එක පිළිබඳ තවමත් තීරණයක් අරගෙන නැහැ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඊයේ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වෙන්නේ ඔවුන් කිසිදු සාකච්ඡාවක් නැතුව ඔවුන් අපිට ආයවැය යෝජනාවල මේක පිළිගන්න ඔබ යන්න ඉස්කෝලට එවැනි තරවටු කිරීම කරනවා නම් අපි මොන වගේ තීරණයක් ගත යුතුද කියන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා තීරණයක් අනිවාර්යයෙන්ම අපි වෘත්ති සමිතියට ගන්නවා. පොංචි පොංචි අඩුපාඩු නිසා හැම විටම මට බෑ මට නැහැ කියන්න බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාට ආදර්ශයක් සපයමින් දෙපා ආබාධිත දියණියක් විශිෂ්ට ලෙස සාමාන්‍ය පෙළ සමත් වූ පොතක් කුරුණෑගලෙන් අපට වාර්තා වුණා. කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබට තිබෙන අඩුපාඩු මොනවද කියලා ඔබ නොයෙකුත් දේ කියයි. මට මේ බ්‍රෑන්ඩ් එකේ පැන්සලක් ඕනි, මට මේ බ්‍රෑන්ඩ් එකේ ඇඳුමක් ඕනි ආදී වශයෙන්. නමුත් හරියට කුසට ආහාරක්වත් නැතුව තවත් අඩුපාඩු සහිත අය මේ ලෝකේ කොයිතරම් නම් ඉන්නවද?
අපි මේ කියන කතාවත් ඒ වගේ. මෙය නමින් සඳනි කවින්දියා. වයස අවුරුදු 20යි. මෙම දියණියට ඇති ගැටලුව වන්නේ උපතින්ම අස්ථි වර්ධනීය නොවීමේ රෝගියට ගොදුරු වී සිටීමයි. ඒ නිසා සඳනිට ඇවිදීමේ හැකියාව නැහැ. නමුත් සඳනි කියන්නේ දිරිය දියණියක්. ඇසිය ආබාධ තත්වයේ ගැන සිතමින් පසුතැවිලි වීමට ඇගේ කාලය වැය කළේ නම් නැහැ. එම කාලයේ ඇය යෙදුවේ සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. එයන්ව සඳනි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. සඳනිගේ කැපවීම ධෛර්ය මල්පල ගන්වමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඇය විශිෂ්ට ලෙස සමත් වුණා. විශේෂත්වය වන්නේ මීට පෙර ශිෂ්‍යත්ව විභාගයේද සඳනි සමත් වී තිබීමයි. 1:34:33ක් තියෙනවා මට. ඉතින් ගොඩක් කැපකිරීම කරලා ගොඩක් මහන්සි වෙලා තමයි මම මේ ප්‍රතිඵල ගත්තේ. හැමෝම ගොඩක් උදව් කරා. මේ ජයග්‍රහණය මට මගේ අම්මා තාත්තට විතරක් නෙමෙයි, එයාලටයි තියෙන්නේ. මට කියන්න තියෙන්නේ අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. හිතේ හයිය තියනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. මම කැමති software engineer කෙනෙක් වෙන්න. ඒක තමයි මගේ හීන. ඉතින් පුළුවන් අය කෙනෙක් ඉන්නවා නම් මගේ හීනට යන්න මට උදව් කරන්න. සඳනිගේ පියා කුලී වැඩ කරමින් සිය දරු පවුල රැක ගැනීමට වෙහෙසෙන අතර මව ගෘහණියක් ව සිටීමින් ඔහුට ශක්තිය ලබා දෙනවා. පුංචි පුංචි අඩුපාඩු ගැන සිතමින් පසුතැවිලි වෙමින් කල් ගෙවන ඇතැම් අයට සඳනි කියන්නේ මනා ආදර්ශයක් බව කිව යුතුමයි. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.